අයිබවන්නේ අද මම පොඩක් වෙනස් දෙයක් කරන්න කියලා බැලුවේ. ඔයාලා සමහර විට අහලා ඇතිනේ ඩාර්ක් වෙබ් කියන එක ගැන. ඩාර්ක් වෙබ් කියලා කියන්නේ සාමාන්‍ය අපේ වර්ල්ඩ් වයිඩ් වෙබ් එක ගත්තාම කොටස් තුනකට බෙදෙනවා. සර්ෆේස් වෙබ්, ඩීප් වෙබ්, ඩාර්ක් වෙබ්. සර්ෆේස් වෙබ් එක තමයි අපේ YouTube, Google, Yahoo වගේ පහසුවෙන් ඇක්සස් කරන්න පුළුවන් වෙබ්සයිට්, වෙබ් ඇප්ලිකේෂන්ස් තියෙන්නේ. ඩීප් වෙබ් කියලා කියන්නේ දැන් ඔයාලා හිතන්න ඔයාලගේ යුනිවර්සිටි එකේ account එක. ඒක ඇක්සස් කරන්න බෑ, publicly available නෑ. ඒක ඇක්සස් කරන්න වෙනමම user name password නැත්තම් ඔයාලට වෙනමම link එකක් ඕන වෙනවා. ඒක හැමෝටම publicly available නෑ. dark web කියන්නේ ඊටත් එහා ගිය දෙයක්. මේක අන්තර්ජාලය තුල සිදුවෙන සෑම බහුතරයක් පාතාල සිදුවීම්, criminal cases, අපරාධ සිදුවන්නේ මෙන්න මේ dark web කියන කොටසදී. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාට surface web එකයි deep web එකයි normally access කරන්න පුළුවන්. හැබැයි dark web එක ඔයාට access කරන්න බෑ. ඒකට විශේෂ මෘදුකාංග ඔබට අවශ්‍ය වෙනවා, ඔයාට ඕනේ වෙනවා. මේ image එකේ කියන විදිහට නම් 96% deep web and dark web තියෙන්නේ. ඒතර 104 තමයි අපි මේ දකින world wide web එක. මම ඔයාලට යන්න කියන්නේ, මේකට යන්න එපා dark web එකට. හැබැයි මම ඔයාලට ගිහින් පෙන්නනවා මේක කොහොමද යන්නේ කියන එක. අපිට මේකට normal firefox වගේ browser එකක් use කරලා මේක කරන්න බෑ. මම ආයසරයක් කියනවා, ඔයාලා මේ browser එකට, ඔයාලා මේ dark web එකට යන්න එපා. යන්න කලින් ඔයා හිතන්න ඔයා යන්නේ පාතාලයකට කියලා. ඔයාට යන්නම ඕන අනිවාර්යයෙන්ම VPN use කරන්න, ආගේ IP address in කරන්න, ඔයාගේ private machine එකකින් log වෙන්න එපා. ඉතාමත් අනාරක්ෂිතයි මේ dark web කියන කොටස අන්තර්ජාලයේ තියෙන. මම මේකට use කරන්නේ tor browser එක. මේකේ මමන්ට config කරගන්න තියෙනවා. මේක ටිකක් මේ dark web එකට මේ connect වෙමින් තමයි මේ පවතින්නේ. මේ පොඩ්ඩක් වෙලා යනවා. ඔව්, browser එක දැන් open වුණා. මුලින්ම tor browser එක open වෙද්දී ආට page එකක් පෙන්නනවා. සාමාන්‍යයෙන් අපි world wide web එකේ normal surface web එකේ deep web එකේ ඔයාලට සාමාන්‍යයෙන් තියෙන්නේ surface web එකේ deep web එකේ සාමාන්‍යයෙන් ඔයාලගේ address තියෙන්නේ .com, .lankana, .lk, .org, .edu වගේ තමයි. මේක හැම වෙබ්සයිට් එකක්ම කියලා level එක onion කියන විදිහට තමයි තියෙන. example එක විදිහට f892675.onion වගේ address තමයි මේකේ තියෙන්නේ. dark web sites කියලා මම search කරනවා. අපිට සාමාන්‍ය normal web address වලට මින් tor browser එකෙන් යන්න පුළුවන්. අපි තාම කිසිම dark web site එකකට ගියේ නැහැ. අපි බලමු
මේ තියෙන්නේ ඒ වගේ මම සයිට් එකක් deep website එකක් sorry dark website එකක් අපි මේක මේ forum තියෙනවා මේ සයිට් එක මම ඕපන් කරලා බලමු අපි ඔයාලට පේනවා මම මෙතන මේ ඇඩ්‍රස් එක .onion onion විදිහට තමයි මේ අවසන් වෙලා තියෙන්නේ මේක මෙතනින් තව අපිට link වගේක් තියෙනවා අපි web බලමු මෙතන කැප්චර් කෝඩ් එකක් ඉල්ලනවා කවදාවත් රෙජිස්ටර් වෙන්න යන්න එපා ඒක වල එකට හොඳයි මම තව සයිට් එකකට ගිහින් බලනවා Silk Road ඒවලට පේනදී මොනවද තියෙන්නේ කියලා මම කියන්නේ නැහැ මොනවද කියලා. ඉතින් මම කියන්න කැමති dark web use කරන්න එපා. ඒක illegally දේවල් වලට තමයි use කරන්නේ. මෙහෙම දෙයක් ලෝකේ තියෙනවා කියලා දැනගත්තා නැති. අමාරුවේ වැටෙන්න එපා. හරි එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. බොහොම ස්තුතියි.